මෙවර IPL තරගාවලියේ 20 වන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බයි කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ. තරගයේ මුම්බයි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම තරගය සඳහා දෙල්ලි කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර මුම්බයි කණ්ඩායම වෙනස්කම් තුනක් සිදු කර තිබෙනවා. ඒ අනුව පළමු තරගයේ කිහිපය ආබාධයේ හේතුවෙන් ක්‍රීඩා ක්‍රීමට නොහැකි වූ සූර්ය කුමාර යාදව් අද තරගයේදී මුම්බයි කණ්ඩායම නියෝජනය කරනවා. කෙසේ වෙතත් අද තරගයේ සඳහාද මුම්බයි කණ්ඩායම වෙනුවෙන් නුවන් තුසාර ක්‍රීඩා නොකිරීමද විශේෂත්වයක්. ඒ අනුව නුවන් තුසාරහට දිගින් දිගටම මුම්බයි කණ්ඩායමේ ස්ථානයක් ලබානු දීම පිළිබඳ බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම මුම්බයි කණ්ඩායමේ පන්දු යෙවීමේ අංශයේ දිගින් දිගටම අසාර්ථක වන පසුබිමකයි නුවන් තුසාරහට මුම්බයි කණ්ඩායමේ ස්ථානය තව දුරටත් අහිමි වී ඇත්තේ. කෙසේ වෙතත් තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බයි කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වුණා. රොහිත් සර්මා පන්දු 27ක් තුලදී ලකුණු 49යි. ඉසන් කිසන් පන්දු 23ක් තුලදී ලකුණු 42යි. හතරේ පාර හතරක් හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු 33ක් තුලදී ලකුණු 39යි. හතරේ පාර තුනක් හයේ පාර එකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නොදවි පන්දුවට පහර දුන් ටිම් ඩේවිඩ් පන්දු 21ක් තුලදී ලකුණු 45යි. හතරේ පාර දෙකක් හයේ පාර හතරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අවසන් මොහොතේදී අධිවේගී ප්‍රතිහරබයක් දියත් කළ රොමාරියෝ සෙපර්ට් පන්දු 10ක් තුලදී නොදවි ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 3ක් සහ හයේ පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් ඇන්ඩ්‍රි චොමුකල තරගයේ අවසන් පන්දු වාරයේදී ලකුණු 32ක් ලබා ගැනීමට මුම්බයි පිටකරු රොමාරියෝ සෙපර්ට් සමත් වුණා. එම පන්දු වාරයේදී ඔහු හයේ පාර 4ක් සහ හතරේ පාර 2ක් එල්ල කිරීමට සමත් වුණා. අක්සර් පටෙල් සමගින් ඇන්ඩ්‍රි විකට් දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. පෙම්බේ අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.